දෙදහස් පහළ වසරේ දෙසැම්බර් මස 21 වෙනිදා දෙමටුකඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ අමිල ප්‍රියංග නැමැති තරුණයෙකු කළු පැහැති ඩිපෙන් රථයකින් පැහැරගෙන ගොස් ආයුතු ලෙස සිරකර තබා පාරදී තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව අද කැඳවුවේ. ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රන්රාජා මහතා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළා. එහිදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චෝදනා 18කට වරදකාරිය කෙරුණා. එම එක් එක් චෝදනාවකට රුපියල් 20,000 බැගින් දඩ නියම කිරීමටද විනිසුරුවරයා නියෝග කළා. එම දඩ මුදල් කෙවීම පැහැරහැරිය හොත් එක් චෝදනාවකට මාස 6 බැගින් සිරදඬුවම් නියම කරන බවද සඳහන් කළා. නඩුව කැඳු අවස්ථාවේ විනිසුරු අමල් රන්රාජා මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ විත්තිකාරිය තරුණයෙකු පැහැරගෙන යාමේ චෝදනාවට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීමේ චෝදනාවලට වරදකරු කරන බවයි. දඬුවම නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිලි වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා මෙම පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගත් මෙම විත්තිකාරියගේ ආධාරකරුවන් 8 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අත්හිට වූ සිරදඬුවම් හා දඩ මුදල් නියම කළ බව සිහිපත් කළා. විත්තිකාරිය සිදුකර ඇති වරදවල ස්වභාවය අනුව ඇයට බරපතල වැඩ සහිත වසර 69ක සිරදඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකියාව තිබෙන බවයි ඔහු පැවසුවේ. විත්තිකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් කටයුතු කරමින් ඇයගේ බලතල පාවිච්චි කොට සාමාන්‍ය වෙළඳ සැලක සේවය කර පුරවැසියෙකු පැහැරගෙන ගොස් පවුල් ආරවුල් විසඳීමට කටයුතු කිරීම සුළුවෙන් තැකිය නොහැකි කරුණක් බවද ඔහු පෙන්වා දුන්නා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා තවදුරටත් පැවසුවේ මහජනයා විශ්වාසය තබා තෝරා ගන්නා ලද තැනැත්තියක් මේ ආකාරයෙන් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවයි. මෙය ඉතා බරපතල කරුණක් වන අතර විත්තිකාරිය බන්ධනාගාරගත කළ යුතු වරදක්යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම දඬුවම අත්හිට වූ සිරදඬුවම් බවට පරිවර්තනය කිරීම නුසුදුසක් බව සඳහන් කළා. විත්තිකාරිය වරදක් සිදු කළ බව ඇයට ඒත්තු ගැන්විය යුතු වන ආකාරයෙන්ම ඒ පිළිබඳව සමාජයේ දැනුවත් වන ආකාරයේ දඬුවමක් ලබා දිය යුතු බවද ඔහු පැවසුවා. යම් පුද්ගලයෙකු මෙම විත්තිකාරිය ගමන් කළ මාර්ගයේ ගමන් කිරීමට සූදානම් වන්නේ නම් සහ නීත්‍යානුකූලව ජීවත් වන අයට නීතියේ රැකවරණය ලැබෙන බව ඇඟවෙන ආකාරයේ දඬුවමක් ලබා දෙන ලෙසද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේකුඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම විත්තිකාරයට අවුරුදු 3-4 සහ 5 යන වයස්වලට අයත් කුඩා දරුවන් 3 දෙනෙකු සිටින බවත් ඇය බන්ධනාගාරගත කරන ලැබුවොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවන බවත් පෙන්වා දුන්නා. එබැවින් ඇය බන්ධනාගාරගත නොකර ලිහිල් දඬුවමක් නියම කරන ලෙසටයි ඔහු ඉල්ලා සිටියේ. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළා. සිරදඬුවම් නියම වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඇඟිලි සලකුණු සටහන් කර ගැනීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඇය බන්ධනාගාරය වෙත රැගෙන ලැබුවා. මෙම දඬුවමට එරෙහිව ලබන සඳුදා අභියාචනයක් ඉදිරිපත් කරන බව ඇයිගේ නීතිචරුන් පවසනවා.